නැවතත් සජීව පියුම්මිලේදී ඔබ මුණ ගැහෙනවා. ඉතින් අද වැඩසටහන ආරම්භයේදී කලින් විශේෂාංගෙන් විරාමයට යද්දිත් අපි කිව්වා විශේෂ කතා බහක් අද දවසේ අපි අරගෙන එනවා කියලා. මේ විශේෂත්වයට හේතු වෙන නිමිත්ත වෙන්නේ රයිගම් ටෙලිස් 2019 ජාතිය සම්මාන උළෙල පිළිබඳව තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. කලාකරුවෙක්ට තිබෙන ලොකුම දායාද නැත්නම් ලොකුම අපි කියනවා ලැබීම තමයි තමන්ව අගය කිරීම. ඉතින් අගය කිරීම පිළිබඳ කතා බහ කරන තමන් කරන නිර්මාණයකට තමන් ඒ සඳහා දක්වන වෙහෙසට නිර්මාණශීලීත්වයට නිසි අගයක් ලැබීම පිළිබඳ කතා බහ කරනට අපේ රටේ පැවැත්වෙන සම්මාන උළෙලවල් අතරින් ඉදිරියෙන්ම තිබෙන සම්මාන උළෙලක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙනවා රයිගම් ටෙලිස් සම්මාන උළෙල. ඒට විශේෂත්වයන් බොහෝමයක් තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඒ වගේම දිනෙන් දින මේ වසරේ පැවැත්වෙන්නේ 15 වෙනි සම්මාන උළෙල. ඉතාමත් දීර්ඝ කාලයක්. ඒ දීර්ඝ කාලයක් පුරාවටම එහි තිබුණු ප්‍රමිතිය ඒ වගේම කලාකරුවන් පැත්තෙන් ගත්තොත් සම්මාන උළෙල පිළිබඳ තිබෙන විශ්වාසනීයත්වය මේ හැම දෙයක්ම මූලික වුණා මේ සම්මාන උළෙල මේ තරම් විශිෂ්ටතම සම්මාන උළෙලක් බවට අපේ රටේ පත් වෙන්නේ. ඉතින් මෙවර සම්මාන උළෙල පිළිබඳවයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපි ආරාධනා කරා මේ කතා බහට රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහත්මයාටත් ඒ වගේම මෙවරත් සම්මාන උළෙලේ සහයෝගී හවුල්කරු විදිහට දායක වන සම්පත් බැංකුවේ පාරිභෝගික බැංකුකරණයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තාරක රංගල මහත්මයාට දෙදෙනාටම අයිබන් සුබෝදෑසන. අයිබන්. අපි ආචාර්ය රවි ලියනගේ මහත්මයාගෙන්ම කතා බහ ආරම්භ කරනවා. මොකද වසර 15ක් කියන්නේ ලොකු කාල සීමාවක්, දීර්ඝ අත්දැකීමක්. ඒ වගේම සම්මානනීය කලාකරුවන්ගේ පැතෙන් ගත්තා මේක ලොකු බලාපොරොත්තුවක්. මේ සංකල්පයත් එක්ක අපි දන්නවා මේ වෙනකොට රයිගම් සම්මානවල ආරම්භයට වඩා වසරින් වසර විවිධ හැඩයන්, විවිධ අලුත් දේවල් එකතු කරගෙන තිබෙනවා. සමස්ත මාධ්‍යම ආවරණය වන විදිහට මේ වෙනකොට සම්මානවල පැවැත්වෙනවා. අපි කැමති ඒ අතීතයේ ඉඳන් මේ දක්වා පුංචි මතක් කිරීමක් ඔබ ලබා ගන්න. ඇත්තසෙම අරුණි, අපි සම්මානවල පවත්වන පටන් අරගෙන වසර 15. මේ වසර දෙපැත්ත වෙන 2018 විකාශය වෙලා අවසන් වෙච්ච ටෙලි නිර්මාණ මාධ්‍ය නිර්මාණ ආවරණය කිරීම වෙනුවෙන්. ඉතින් මේ වසර 15 ඇතුළතදී වෙච්ච වෙනස්කම් ගැන අපි එකින් එක කතා කරන්න ගියොත් එහෙම මම හිතන පැය කමාරක් කතා කරන්න. ඉතින් ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ අපි මුලින්ම සම්මානවල 2005 පටන් ගත්ත 2004 විකාශය වෙච්ච නිර්මාණ උදෙසා ඒක තමයි පළවෙනි සම්මානවල. අපි පළවෙනි සම්මානවලේ මේ සම්මාන 18යි තිබුණේ. ඒ කාලේදී අපි මේකට කිව්වේ රයිගම් ටෙලි සම්මාන, ටෙලි නාට්‍යකරුවන්ගේ මහා මංගලික. මොකද අපි පොඩ්ඩක් බය වුණා. මොකද මේක මාධ්‍ය සහ ටෙලි නිර්මාණ ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වෙලා ඉන්න මහා පතක යෝධයොත් එක්ක, ඒ වගේම මාධ්‍ය ආයතනත් එක්ක වැඩ කරන එක කොහොමද දන්නේ නැහැ. ඒකෙන්ද අපි ටෙලි නාට්‍ය සඳහා විතරක් සම්මාන ප්‍රදානය කරන්න තමයි පළවෙනි ටෙලි අවුරුදු 4ක්ම අපි ගෙවුණේ. ඊට පස්සේ තමයි අපි මේක අපේ විකාශය තව පුළුල් කළා, මාධ්‍ය සඳහා පැත්තකුත් සම්මානයට කරගත්තා. ඉතින් මේ වසරේදී මම බොහොම කෙටියෙන් කිව්වොත් එහෙම අපි පහුගිය වසරේදී එක තීරණයක් ගත්ත ආයතනික එක ඇවිල්ලා ආයතනමය තීරණයක්. ඒ තීරණයේදී අපි ගත්තේ මොකද අපිට දැනුණා මේ සම්මානවල පවත්වනකොට මේ හුඟාක් ලංකාවේ පවත්වන සම්මානවලවල් මම නම් වශයෙන් කියන්න සූදානම් වෙන්නේ සමහර ඒවා අවුරුදු දෙකකට සැරයක් පවත්වන්නේ. ඒක ටෙලි වෙන්නත් පුළුවන්, සිනමා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ නැත්තම් සම්මානවල තියන්නේ දැන් 2018 2019 සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලේ. ඉතින් එතකොට අර ගිය වසරේ විකාශය වෙලා අවසන් වෙච්ච ඒවා මිනිස්සුන්ගේ හිතවලින් ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒකින්ද අපි කල්පනා කරා මේක අභියෝගයක්. හැබැයි ගිය වසරේදී අපි 14 වෙනි සම්මානවලදී ඒක මාර්තු මාසෙට ගත්තා. ඒකට ඒ සම්මාන අපි හැම එකක්ම තේමාවක් හැම අවුරුද්දෙම. එතකොට ඒ මාර්තු මාසෙට අරගෙන අපි ඒකට නම් කළා මැදින් කියලා. ඒ මැදින් කියන එකේ අදහස් දෙකක් තියෙනවා. එකක් මධ්‍යම ප්‍රතිපදාවක හරිම බැලන්ස් එකකින් ගිය ගමනක්, ඒ වගේම මැදින් මාසය. ඉතින් ඒකින්ද අපි තීරණය කළා ඊට පස්සේ අපි හැම අවුරුද්දකම සම්මානවල මාර්තු මාසෙ පවත්වනවා. අභියෝගයි. මොකද මාස දෙකක විතර කාලයක් එක දිගට ජූරියක් වැඩ කරන්න ඕනේ. මොකද දෙසැම්බර් මාසෙ වෙනකම් විකාශය වෙච්ච ඒවා තියෙනවා. ඉතින් අපි දෙසැම්බර් වල අපි සාමාන්‍යයෙන් පටන් ගන්නෙ ජූරි සභිකයන් වැඩ කරන්න. පෙබ්‍රවාරි අවසන් වෙනකොට නාම යෝජනා, ඒ කියන්නේ නිර්දේශිත නාම දීලා. ඉතින් මේකෙදි අපි නිර්දේශිත නාම රාත්‍රියක් පැවැත්වුවා. ඒ ආදී වශයෙන් එහෙම එහෙම ගිහිල්ලා මම ඒ වගේ විවිධ අංගයන් හැම අවුරුද්දකම වගේ වෙන් කරලා තියෙනවා. දැන් මේ ගමන අපේ දියමන්ති ජුබිලිය, දියමන්තිනේ මේ ක්‍රිස්ටල් ජුබිලිය, ඒ කියන්නේ ක්‍රිස්ටල් කියන්නේ පලිංගු ජුබිලිය. ඒතර පලිංගු ජුබිලිය කියන්නේ 15 වෙනි වසරේ පලිංගු වගේ විනිවිද භාවයකින් යුක්තව කරපින්ද අපිට
බය නැතුව මේක පළිඟු ජුබිලි කියලා කියන්න පුළුවන්. දැන් ඊටත් වඩා මේ වසරේදී එක වැදගත් කාරණයක් වෙන්නේ ලංකාවේ අවුරුදු 50කට අධිකයි සරසවි සම්මාන වලින් පටන් අරගෙන ටෙලි හෝ සිනමා සම්මාන පුලලවල් වල ඉතිහාසය. ඒක විවිධ මම සම්මාන 8ක් විතර වරින් වර ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ඒ සම්මාන උළෙලකදී වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් අයදුම්පත් 641ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ශිල්පීන් 3000කට ආසන්න සංඛ්‍යාවක් ඒ 641 ඇතුලේ ඇප්ලයි කරලා තියෙනවා නැත්නම් අයදුම් කරලා තියෙනවා සම්මාන ලබා ගැනීමට තරගකාරක හැටියට. ඉතින් මම හිතන්නේ ඒ පැත්තෙන් බැලුවාම අවුරුදු 15 දිහා හැරලා බැලුවාම අපි ලොකු මාධ්‍ය මෙහෙවරක් කළා තියෙනවා කියලා හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඒකට මම තව පොඩි එකතු කිරීමක් කරන්න ඕනේ. විශේෂයෙන් පහුගිය අවුරුදු 930 සම්පත් බැංකුව අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. ඉතින් මේක මහා විශාල මුදල් යන කාර්යයක්. ඉතින් මුදල් ගැන කිව්වොත් එහෙම ඒක මහන්සිය සහ මුදල ගැන ගණන් කළොත් එහෙම ඒක සමහරවිට හිතනවා ඇයි මේක අපි කරන්නේ කියලා. ඉතින් කොහොම හරි සම්පත් බැංකුව පහුගිය අවුරුදු 930 අපිට සෑහෙන උපකාරී වුණා. ප්‍රධාන සහයෝගිතා හවුල්කරු හැටියට අපේ බැංකුකරුවා රයිගම් සමූහ ව්‍යාපාරී බැංකුකරුවා. ඉතින් අපිට මෙතෙන්ට එන්න උදව් කළා බැංකුකරුවෙක් හැටියට ආයතනය මේ තත්ත්වයට එන්න. ඒ වගේම ටෙලි සම්මාන වලත් මෙතෙන්ට එන්න සම්පත් බැංකුවේ සහයෝගය තිබුණ නැත්නම් බැහැ කියලා තමයි මම කියන්නේ. ඔව් අපි ඒ ගැන තාරකරංගල් මහත්මයාගෙන විස්තර දැනගන්න ආරෝපතුමා සඳහන් කරපු විදිහට වසර ගණනාවක් විවිධ අභියෝගත් එක්ක අභියෝග එකතු කර ගැනීමෙන් තමයි මේ ගමන යන්නේ. දැන් ඔබ කව අවුරුද්දේ ප්‍රථම කාර්තුවේදී අතරම සම්මාන උළෙලක් පවත්වීම ලොකු අභියෝගයක්. ජාත්‍යන්තරවත් අපි දන්න විදිහට ඔස්කාර් ග්‍රැමි වගේ සම්මාන වල දෙකකට පමණයි ඒ අවස්ථාව ලැබිලා තිබෙන්නේ. මේක තවත් ජාත්‍යන්තරට සමීප වීමක් විදිහට තමයි රයිගම් ටෙලි සම්මාන උළෙලේ මේ නව වෙනසත් අපි දකින්නේ. අපි කැමති නේද සාමාන්‍ය අධිකාරීතුමාගෙන් දැනගන්න මේ අවුරුදු 15 අවුරුදු 9ක්ම සහයෝගිතා හවුල්කරු විදිහට සම්පත් බැංකුව එකතු වෙන්නේ. මේ ගැන අපි කතා කරොත් ඇයි මේ බැංකුව සම්පත් බැංකුව එක්ක අපේ රටේ ඉන්න ප්‍රමුඛතම දේශීය බැංකුවක්? ඇයි මේ යන ගමනට රයිගම් එක්ක එකතු වෙන්නේ හිතේ මේ සම්මාන වලට? ඔව් ඇත්තටම අරුණී මූලික වශයෙන්ම කියනවනේ සම්පත් බැංකුව දේශීය බැංකුවක් හැටියට අපි දේශීය කලාවට දේශීය දේට පුළුවන් විදියට අපි දායක වෙනවා. හැබැයි බැංකුවක් හැටියට අපිට තේරිච්ච දේ තමයි අපි බැංකුකරුවෝ අපිට බැංකුකරණය කරන්න පුළුවන් වුණාට මේ වගේ දවැන්ත කාර්යයක් තනිව කිරීමේ හැකියාව දක්ෂතාවය අපිට නැහැ. ඒ නිසා තමයි අපි මේ වගේ කලාවට අතහිත දෙන්න කලාව පෝෂණය කරන්න කලාවට අපේ දායකත්වය දෙන්න අපි සූදානම් කියලා තේරුණාම අපිට රයිගම් ආයතනයේ විශේෂයෙන්ම මම මේදී මතක් කරන්න ඕනේ උතුර ආචාර්ය රවි ලියනගේ මහත්මයා අපිව හම්බෙලා මේ වැඩේට අපි සම්බන්ධ වෙමුද කියලා අහනකොට අපිට පළවෙනි කාරණේ දැන් අපිට මේ වගේ තෝතැන්නක් අවශ්‍ය වුණා අපිට මේ වගේ දෙයක් කරන්න ඕන වුණා නමුත් අපිට ස්වයං හැකියාව නැහැ. ඒ නිසා අපි තීරණය කරා මේක තමයි හොඳම අවස්ථාව සහභාගී වෙන්න. ඒක තමයි මූලිකම කාරණේ සම්පත් බැංකුව එක්ක වෙන්න. දෙවෙනි කාරණේ තමයි ඇත්තටම අරුණේ ආගේ අර පළවෙනි ප්‍රශ්නයට ආචාර්ය රවි ලියනගේ මහත්මයා කියපු උත්තර බැංකුවක් හැටියට ඔබ සම්පත් බැංකුව ගැන ගත්තොත් ඔබ දන්නවා රටේ බැංකුකරණයේ පෙරගමන්කරු හැටියට අපි හැම විටම බැංකුකරණයේ නව්‍ය නිපැයුම් බැංකුකරණයේ නව්‍ය තාක්ෂණය සහ බැංකුකරණයේ නව සේවාවන් හැමදාම ඉස්සෙල්ලම හඳුන්වලා දුන්නේ අපි. එතකොට අපි විශ්වාස කරනවා අපි සම්බන්ධ වෙන අනිකුත් බැංකුකරණයෙන් පරිබාහිර කාර්යයන් වලදීත් අපි ඒ තත්ත්වෙම තියාගන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණය බොහෝම හොඳට රයිගම් ටෙලිස් වලින් අපි දැකපු හින්දා තමයි දෙවෙනි කාරණේ උනේ අපි ඒකට සම්බන්ධ වෙන්න. මොකද මේ අවුරුදු 15 පුරාවටම අර මෙතුමා කිව්වා වගේ ඔබ හැවුවොත් හැම අවුරුද්දෙම අලුතෙන් යමක් මේ රයිගම් ටෙලිස් වලට එකහු වෙලා තියෙනවා හැම අවුරුද්දෙම. ඉතින් අපිට අපි පළවෙනි අවුරුද්දේ සම්බන්ධ වෙලා මේ ආපු ගමන් මාර්ගයේ දැන් කිය අවුරුද්දට පස්සේ මේ අවුරුද්දේ අපි දන්නවා මේ වගේ අලුතෙන් දෙයක් මෙතනට ගේනවා. කොටින්ම මීට අවුරුදු මං හිතන විදිහට අවුරුදු 3කට හෝ 4කට කලින් මේ නොමිනේෂන් ඊවනිං එක ගේනකොට අපි දැකපු දේ තමයි රයිගම් ටෙලිස් ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ නව්‍ය දේ හැමතිස්සෙම ඉදිරිපත් කිරීමත් බොහොම අපක්ෂපාතීව කිසිම බැඳීමකින් තොරව කිසිම බලපෑමකින් තොරව විනිශ්චය කිරීම සඳහා විනිශ්චය මණ්ඩලයට නිදහස ලබා දීමත් කියන කාරණය තමයි දෙවැනියට හේතුපාදක වුණේ සම්පත් බැංකුවට සම්බන්ධ වෙන. ඉතින් මම විශ්වාස කරනවා මේ අවුරුදු 9 පුරාවටම අපේ හොඳම
ඔව් ඒ කියන්නේ මම අර කීකේ හිටියා වගේ අපි මේ අවුරුදු 9 පුරාවටම මේ විදිහේ ගමනක් එන්න අපගේ හොඳම ගනුදෙනුකාර ආයතනයක් හැටියට ඔවුන්ගේ බැංකු කරුවා හැටියට අපි මේ ආපු ගමන් මග මම විශ්වාස කරනවා බැංකුව පැත්තෙන් අපේ අරමුණු ඉෂ්ට වුණා. ඒ වගේම අපිට නිහතමානී ආඩම්බරයක් තියෙනවා රයිගම් ආයතනය සමග එක් වෙලා කලාව වෙනුවෙන් කලාව උදෙසා විශේෂයෙන්ම ටෙලි නාට්‍ය සහ මාධ්‍ය වෙනුවෙන් අපිට පුළුවන් විදියට දායකත්වය ලබා දෙන්න හැකියිම ගැන. ඔව් ආචාර්ය රවිනගේ මහත්මයා දැන් සම්මාන උළෙල පිළිබඳ මේ සම්මාන ලබා දීම පිළිබඳව අපි කතා බහ කරනකොට මේ වසර 15ේදී හැමෝතුළම මම හිතන්නේ සම්මාන ලාභින් කලාකරුවන් වගේම දේශකින් තුලත් තිබෙන ලොකු විශ්වාසයක් තමයි මේ සම්මාන ලබා දීමේ ප්‍රමිතිය පිළිබඳව මේ ජාතික මට්ටමින් මේ කුසලතා පිළිබඳ වුණු අගය කිරීම පිළිබඳ මේ අගය කිරීම පිළිබඳ කවදාවත් සම්මාන වලින් පස්සේ කිසිම චෝදනාවක් එන්නේ නැහැ අපිට කොහෙදවත් ඇහෙන්නේ නැහැ ඒ ලබා දෙන සම්මාන පිළිබඳ අවිනිශ්චිතභාවයක් නැති ඒ නිසා ඒ සලකා බැලීම මේ සම්මතයන් පිළිබඳව කතා බහ කරොත් මේ සම්මතයන් වසර 15ක් නේ අපි කියන මේක පවත්වාගෙන යමයි අමාරු නමුත් මේ નિયમિત සම්මතයන් මේ වසර 15 තුලදීම මේ කලාකරුවන් කුසලතා අගය කිරීමේදී කොහොමද පවත්වාගෙන ආවේ ඔය අතසෙන් ඒ ප්‍රශ්නෙට නම් හරිම කෙටි උත්තරයක් තියෙනවා මොන් දිග උත්තර නැති කෙටි උත්තරයක් ඒ කෙටි උත්තරය තමයි විනිශ්චය මණ්ඩලයක් අපි අපොයින්ට් කරනකොට එනනම් අපි විනිශ්චය මණ්ඩලයක් පත් කරනවා ඒ විනිශ්චය මණ්ඩලයට පත් කරන්නේ ලංකාවේ විද්වතුන් මේ ශාස්ත්‍රය හා සම්බන්ධ ඒ දැනුම තියෙන සංගීත ශාස්ත්‍රය ඒ වගේම කැමරා ශාස්ත්‍රය එක එක ශාස්ත්‍රීය රට රචනා ශාස්ත්‍රය වගේම මහාචාර්යවරු ජනමාධ්‍යට සම්බන්ධ පුද්ගලයන් මෙවර අපි ජූරි සභා දෙකක් වැඩ කළා මොකද ඒ තරම් එන්ට්‍රිස් වැඩි අමාරුයි කරගෙන යන්න එතකොට ඒක නායකත්ව දරුවේ ප්‍රවීණ මාධ්‍යවේදී බුද්දාස ගලපති මහත්මයා නමුත් ජූරි සභා දෙක මාධ්‍යංශයට වෙනම එකකුයි ටෙලි නාට්‍යංශයට වෙනම එකකුයි දෙක වෙන වෙනම පැරල් ගියා වෙන වෙනම සමගාමී. ඉතින් මට ඔයාගේ ප්‍රශ්නට තියෙන උත්තරේ තමයි එහෙම අපි ඒගොල්ලන්ව පත් කිරීම කරනවා. ඊවසේ ඒගොල්ලන්ට පහසුකම් සපයනවා අපි බලන්න දැන් දෙනවා ඒවට අවශ්‍ය ටෙක්නිකල් සපෝට් එක තාක්ෂණ සහය ඒ ඔක්කොම දෙනවා ආහාර පාන කැම බීම ඉතින් ඒගොල්ලෝ වැඩ කරනවානේ මාස 3ක් එක දිගට වැඩ කරනවා. ඉතින් ඒවට සහයෝගය දෙනවා ඇරෙන්න අපි මේ වැඩේට ඇඟිලි ගන්න. ඒක තමයි එකම දේ. ඒක ඒක තමයි උත්තරේ. මොකද මේ දැන් මම මගේ පාලනයේදී මම ප්‍රධාන විධායක නිලධාරියෙක් හැටියට එතකොට තාරක රංගල මහත්මයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙක් විදිහට අපිට පැවරිච්ච රාජකාරිය තියෙනවා. එතකොට ඒ අපි පැවරිච්ච රාජකාරිය ආයතනය පාලනය කරනකොට ඒකට අවශ්‍ය පරිපාලනය කරන මිසක් අතන අපි ඒ පැත්තකින් ඉඳලා ඒගොල්ලන්ට සහයෝගය දෙනවා ඇරෙන්න අපි ඒ විනිශ්චයට අද නාම යෝජනා නැත්නම් නිර්දේශ නාම සම්දේව පැවැත්වුවා. ඒකට අපිට නිර්දේශ නාම ලබා දුන්නා. එතනින් පස්සේ දැන් අද වෙනකනුත් සමහරලාට තාමත් ඒගොල්ලෝ අන්තිම ජයග්‍රහකය කවුද කියලා තීරණය කළා නැහැ. මොකද සමහරලාට ඕකෙදී මම දන්න පරිදි මේ ඡන්ද ගන්නවා. ඒ කියන්නේ දැන් දක්ෂයන් අතර දක්ෂ 3 දෙනෙක් නේ මෙතන ඉන්නේ. සමහරලාට මේක තීරණය කරන්න බෑ මේ කොයි නාට්‍යද නැත්නම් කොයි අධ්‍යක්ෂකවරයාද කොයි රූපවාහිනී ප්‍රවෘත්තිද මෙතන හොඳ කියලා. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ට මේ වැඩේ බොහෝම ස්වාධීනව කරන්න දීම මම හිතන්නේ අපිට මේ 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 උල්ලෙලේ තියෙන අර මම කිව්වා වගේ ක්‍රිස්ටල් කැරටි එක. එහෙම නැත්නම් අර පලිංගු වගේ එහා මෙහා පේන ගතිය විනිවිදභාවය ආරක්ෂා කරන්න උපයෝගී වුණයි කියලා නැත්නම් අපිට ඒ උදව්ව දුන්නා කියලා. ඔව්. දැන් අති උත්කර්ෂවත් සම්මාන රාත්‍රියක් මෙවරත් අපිට හැකියාව තිබුණා 2019 මාර්තු 23 නෙළුම්පොකුණ රඟහලේදී තමයි රැගම් ටෙලිස් 15 වෙනි මේ පලිංගු ජයන්තිය පැවැත්වෙන්නේ. දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තුමා විශේෂ සම්පත් බැංකුව පිළිබඳව කතා බහ කරද්දී අපි ඕනම කෙනෙක් හඳුනා ගන්න කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ තාක්ෂණික පැත්තෙන් ගත්තොත් පරිවර්තන පුරෝගාමියා විදියට. දැන් එතකොට රයිගම් සමාගමත් ඒ වගේ දවසින් දවස අලුත් දේවල් සෑයමේ නව්‍යකරණයත් එක්ක නිරන්තරයෙන්ම ඉන්න සමාගමක්. එතකොට මේ සම්මානවල පිළිබඳ කතා බහ කරන වසර 9ක අධ්‍යක්ෂීම් තිබෙනවා. වසර 9ක් පුරාවටම මේ වෙනසත් එක්ක මේ එකතු වෙලා සිටීම සහ කලාකරුවන් වෙන අපි රවි රිනගේ මහත්මයාගේ මම ප්‍රශ්න විශේෂයෙන්ම සාමාන්‍යයෙන් කලාකරුවෙක්ට අපි දෙන සම්මානයට එහා ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් රක්ෂණයක් පවා ලබා දෙන අපි ඒගෙන ඔබතුමාගෙනුත් අහන්න කැමතියි. ඒතර මෙවැනි සම්මාන උල්ලක තිබෙන මේ ආවරණය පිළිබඳව අපි සාමාන්‍ය සම්මාන උල්ලකදී නොදකින පැත්තක් රයිගම් සම්මානවලදී කලාකරුවන් වෙනුවෙන් ඔවුන්ට විශේෂ සේවයක් සිදු කරනවා. මොකක්ද හිතන්නේ ඔබත් මේ වගේ දැවැන්ත ආයතනයක කෙනෙක් විදිහට? ඔව් ඇත්තටම අරුණි ඒකෙදි මම අර කලින් කිව්වා වගේ මූලිකම කාරණය තමයි අපි
ආයතනයක් හැටියට මේකට සම්බන්ධ වුණාම මම අර මුලින් කිව්වා වගේ අපිට දැනුම සහ අපිට හැකියාව නැහැ මෙතුමාගේ ඒ වර්ක් ෆෝස් එක කරන කාර්ය කරන්න. හැබැයි අපි අපිට පුළුවන් හැම විදිහටම අපි සහෝගීතා හවුල්කරුවෙක් හැටියට මේකට සහයෝගය දුන්නා. ඒකට හොඳම උදාහරණය තමයි අපි මේ නොමිනේෂන්ස් ඊවනිං එකෙත් සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒකට සහභාගී වෙලා ඒකෙදි අපේ මූලික කර්තව්‍ය තමයි මේකට සහභාගී වෙච්ච තාක්ෂණ නිලධාරීන් නළු නිලියෝ ඒ හැමෝටම බැංකුවේ අපි කියනවා සාමාන්‍යයෙන් අර බැංකුවේ ෆේස් එක කියලා. ඒ කියන්නේ බැංකුව සමග ගනුදෙනු කරන්න බැංකු කටයුතු ගැන අහන්න පුළුවන් වෙන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනාම ඔවුන් සමග යොමු වුණා. මම බොහොම සන්තෝෂයි කියන්නේ සමහර නළු නිලිය කිව්වා ඒගොල්ලන්ට රඟපෑම උපරිමය කරත් මේ බැංකු කටයුතු ගැන කිසි දෙයක් දන්නේ නැහැ. දැන් අපිට අඩුම තරමේ මේ සර්ලගේ කවුරු හරි ඉන්නවා කතා කරන්න. මම හිතන්නේ ඒකත් අරුණි මේක ලොකු වැදගත් කාර්යභාරයක්. මොකද හේතුව දැන් අපිට මේ වගේ අවස්ථාවක් මේ සහ සංයෝගයේ එක හම්බුනේ නැත්නම් අපිට කවදාවත් සමහර විට ඒ නළු නිලියන්ව හම්බ වෙලා කතා කිරීමේ හැකියාව නැහැ. දැන් උදාහරණයක් හැටියට මට අරුණිව මෙහෙම හම්බෙලා කතා කරන එක සිද්ධ වෙන්නේ මේක නිසා. ඉතින් අපි විශ්වාස කරනවා බැංකු කරුවන් හැටියට බැංකුවක කාර්යභාරය වෙලා තියෙන බැංකු කටයුතු කිරීමෙන් ඔබට ගිය බැංකු කටයුතු කරගැනීමේ දැනුම සහ සමස්ත ජනයාටම බැංකු කටයුතු වල තියෙන වාසිය කියන එක අපි පුළුවන් විදියට දෙන්න ඕනේ. ඉතින් ඒකටත් මේ ආයතනය සමග මේ සම්බන්ධ වීම මං හිතන්නේ ගොඩාක් බලපාලා තියෙනවා. ඊළඟට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේකට මූලිකම හේතුව තමයි අපි මුල ඉඳන්ම දැකපු දේ. රයිගම් ආයතනය මේ සම්මාන රාත්‍රිය කරාට මෙතුමාවත් මෙතුමාගේ කිසිම ඔෆිෂල් කෙනෙක් මේ ජජින් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. කොටින්ම අපි සම්බන්ධ වෙන්නෙත් නැහැ. අපි දෙන්න සමහර දවසක හවසක කතා වෙලා දැන් මේකට කවුද එන්නේ කියලා අපි දෙන්න ලකුණු දාගන්නව ඇරෙන්න කවදාවත් එතනින් හැඩ ගිරලා. මම හිතන්නේ ඒ කාරුණේ මේකේ බොහොම වැදගත් දෙයක්. මොකද අපි දන්නවා ආයතනයක් හැටියට එතකොට මේකේ විනිවිදභාවයක් එක්ක බොහොම ඉන්ඩිපෙන්ඩන්ස් එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක තමයි මේකේ සාර්ථකත්වය ඒ රහස මේ දක්වා එන්න. ඔව් මට තව පොඩි එකතු කිරීමක් කරන්න තියෙනවා. දැන් තාරකගෙන් කියවෙච්ච නැති ඒක තමයි මේ දැන් අපි තමයි ලංකාවේ ආයි මට කියන්න වෙනවා ප්‍රමුඛය කියලා ටෙලිහෝ සිනමා සම්මානවලක මුදල් ත්‍යාගපිර නමන්නේ ත්‍යාග වලට සම්මානවලට අමතරව වෙන කිසිම සම්මානවලක මුදල් ත්‍යාගපිර නමන්නේ. ඉතින් එතකොට පිරි නමලා තියෙනවා ඉස්සර මේ දැනට වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මං හිතන්නේ අපේ රුපියල් ලක්ෂයක ඉඳලා නැත්නම් ලක්ෂ දෙකක ඉඳලා පල්ලෙහාට සම්මාන අඩුම වශයෙන් රුපියල් 50,000ක් වෙනකන් සම්මානවලට මුදල් ත්‍යාගපිර නමනවා. එතකොට මේ මුදල් ත්‍යාගපිර නමන්නේ සම්පූර්ණ සම්පත් දක්ව අපිට අනික්කට උපකාර කරනට අමතරව මං හිතන්නේ ලක්ෂ 40ක විතර මුදල් ත්‍යාග සම්පත් බැංකුව මට හරියට ගාන මතක නැහැ. ඒ වගේ ටෝටල් එකම සම්මාන අනු එක වෙනස් වෙනවා. ඒක සම්පත් බැංකුව ආචාර්යතුමනි දැන් ඒ වගේම අපි පැහැදිලි කරමු මේ සම්මාන කාණ්ඩයන් පිළිබඳ විශේෂයෙන්ම ප්‍රණාම සම්මාන කාණ්ඩයක් තියෙනවා. ඒ වගේම අර අනිකුත් සම්මාන උල්ලල අපි නොදකින බොහෝ දේවල් මේ සම්මාන රයිගම් ටෙලි සම්මාන උලතුදී අපි දකිනවා. මම හිතා ජයග්‍රහණය කරන්න ඕනේ නිර්දේශලාභින්ට පවා ආරක්ෂණ ආවරණයක් වෙන මගේ විශාල වශයෙන් මම හිතන කලාකරුවන් වෙනුවෙන් කරන බොහෝ දේවල් අපි දකිනවා. කැමති ඒ පිළිබඳව තමයි මාගෙන් දැනගන්න. ඔව් අතවසෙම නිර්දේශිත නාමලාභින් වෙනුවෙන් අපි වසර දැන් 3 වසරට ඇලයන්ස් ඉස්සර ජනශක්ති දැන් ඇලයන්ස් ඉන්ෂුරන්ස් එකත් එක්ක කහුවලා අපි සම්මාන ලාභී නිර්දේශිත නාමලාභීන් 119 දෙනෙක් ඉන්නවා මේ සැරේ. ඒගොල්ලෝ ඔක්කොටම අපි ඒවයි ජූරි සම්මාන වලටයි ඔක්කොටම. එතකොට ඒකත් එක බලනකොට තව ජූරියත් මම තාම හරියට තීරණය කළා නැහැ 8 දෙනෙක් හෝ 9 දෙනෙක් ජූරිය විශේෂ සම්මාන වලට පාත්‍ර වෙනවා. ඒකත් එක්කම 130ක් විතර සම්මාන ලාභීන්ටයි නිර්දේශිත නාමලාභීන්ටයි අපි දෙනවා මේ සියලු දෙනාට රුපියල් ලක්ෂයක මෙවර ගිවර්සරි 50,000 මෙවර රුපියල් ලක්ෂයක රෝහල් ගාස් සුරක්ෂණයක් ඊට අමතරව රුපියල් මිලියනක ජීවිත රක්ෂණයක් පිරිනමනවා. ඉතින් මං හිතන්නේ රෝහල් ගාස් සුරක්ෂණය නම් ඉතාම හැමෝම වගේ පාවිච්චි කරලා තිබුණා ඒ අවුරුද්ද ඇතුළත. ගිය සැරේ 50,000 මේ සැරේ ලක්ෂයක්. ඉතින් දැන් අපි මේ ගමන දැන් ඒ වගේම රයිගම් උපසමාගම කරන ෆොක්ස් ෆර්නිචර් සමාගමෙන් අපේ ස්ප්‍රින්ට් මෙට් එකක් පිරිනමනවා. ඉතින් ඒ වගේ ඉතින් තව තව දේවල් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අවසානයේදී මේ මම කිව්වේ මේ හැම එකක්ම එකතු කරගෙන අපි උත්සාහ කරන්න බලන්නේ මේ අපිව පිනවන අපි මොකද මේ රූපවාහිනී පෙට්ටියේ ඉස්සරහා ඉන්නවනේ ඔගොල්ලෝ හැමෝම දන්නවනේ මේ ලක්ෂ 40ක් විතර වාඩි වෙන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවනේ. ඉතින් මේකෙන් මිනිසුන්ගේ සිත් සතන් කොච්චර වෙනස් කරන්න පුළුවන්ද. ඒ අපිව පිනවීම විතරක් නෙමෙයි අපිව
ප්‍රඥාවෙන් ආනන්දය කරා ගමන් කරවීමට ඒකනේ අපි අවශ්‍ය වෙන්නේ රටේ නැති වෙලා තියෙනත් ඒකනේ ඒක ගන්න ගමන් කිරීමට මං හිතන්නේ අපි යම් තාක් විදිහට සම්පත් බැංකුව අපිත් එක්ක එකතු වෙලා එතකොට තවත් අනුග්‍රහක බවතුන් හුඟ දෙනෙක් ආයතන එකතු වෙලා අපි මං හිතන්නේ ජාතික මෙහෙවරක් කරනවා කියලා. ඔව් ඉතින් මේ ජාතික මෙහෙවර වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේදීත් රැගම් ටෙලිස් පිළිබඳව කතා බහ කරන්න තත් දවසට ලැබිච්ච කාලයත් එක්ක අපිට සිදෙන විශේෂාංගය අවසන් කරන්න අපි ස්තුතිවන්ත වෙනවා මේ සහභාගීත්ව වෙනුවෙන් රැගම් සමව්‍යාපාරි සභාපති ආචාර්ය රවි ලේනකේ මහත්මයාට ඒ වගේම සම්පත් බැංකුවේ පාරිභෝගික බැංකු කරණයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමණේර අධිකාරි තාරක රංගල මහත්මයාට දෙදෙනාටම ආයුබෝවන් කියලා සමදිනවා. ඒ වගේම අපි මතක් කරනවා මේ මාස 23 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී තමයි 15 වෙනි රයිගම් ටෙලි සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි ඉදිරියේදීත් තවතරතුර කතා කරමු. එහෙමනම් අපි සූදානම අදට ඔබෙන් සමු ගන්න ඔබට වටිනා කියන වැඩසටහනක් ලබා දුන්නා කියන සතුටත් එක්ක තමයි හැමදාමත් වගේ අදත් පියුම්ලෙන් අපි සමුගෙන යන්නේ. හෙටත් සිකුරාද දවසේ උදෑසනටට අපි නවන බුමුණ ගහන ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ගිහින් එන්න. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.